කොළඹ වරායට ගොඩබාන තිබිච්ච කන්ටේනර් අද දවසේදී මේ විදියට මීගමුව වෙරළ තීරයට ගොඩ ගසාගෙන ඇවිල්ලා තියෙන ආකාරය තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ අනුව ඊ රාත්‍රී කාලේ ඉඳන් මේ දක්වාම මේ කොටස් වෙරළට ගසාගෙන එන ආකාරය උස්වැට කෙයියාවේ ඉඳන් මීගමුව දක්වා වූ වෙරළ තීරය අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ හේතුවෙන් දැඩි පරිසර හානියක් මේ වෙරළ තීරයට සිද්ධ වෙලා තියෙන ආකාරයත් අද දවසේදී අපිට දකින්න පුළුවන්. ඉතින් ඊයේ දවසේදී බලධාරීන් ඉල්ලීමක් කරා ජනතාවගෙන් මේ එන කොටස් විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය අඩංගු විය හැකි නිසාවෙන් අල්ලන්නට හෝ රැගෙන යන්නට උත්සාහ කරන්න එපා කියලා. හැබැයි ඒ නොතකමින් ජනතාව අද වෙරළ තීරයේ ආසනට ඇවිල්ලා මේ කොටස් රැගෙන යන ආකාරයත් අපිට දකින්න ලැබුණා. ये क्यों आने तो मैं ना बाडू है मैं गांडे पा आटा गांडे पा गांडे मैं अभी मैं गुड़ रहना सपोर्ट करते ना मेरे लड़का आ गया ना देवा गुड़ रहना क्या तेरे करने आ गया ना देवा गुड़ रहना क्या करने गांडे आधा दिन बने था නැවෙන් යන කොටස් අල්ලන වාසහ අරගෙන ගිහින් විකුණනවායි කියලා දැන් මේ කට්ටිය කියනවා විකුණන එක සම්බන්ධව නම් ඉතින් දන්නේ නැහැ කොටස් නම් ගොඩ ගෙනිච්චා ඉතින් ඒවයි තිබුණා ඔය ටොපි චොක්ලට් සූර්යකාන්ත ඔයිල් මේ වෙරළ තීරයේ ඇවිදගෙන යද්දි දැකපු තවත් සුවිශේෂී කාරණයක් තමයි කුඩා ප්ලාස්ටික් කැබලි මේ වගේ මේ වෙරළ තීරයේ පුරාවටම ගොඩ ගසලා තියෙන ආකාරය විශාල පරිසර විනාශයක් සිදු කරමින් ඉතින් ප්ලාස්ටික් කැබල වලින් සමන්විත කිලෝ 25 කොට මේ විදිහට මේ වෙනකොටත් වෙරළට ගොඩගසමින් පැමිණෙන ආකාරය අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ කොට්ට අරගන්න බොහොමයක් මේ මීගම ප්‍රදේශවාසීන් වෙරළ ආසන්නයට ඇවිල්ලා ඉන්න ආකාරයත් අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම සංචරණ සීමා පවා නොතකමින් මේ ආකාරයට නෞකාවේ කොටස් අකණ්ඩව වෙරළ තීරයට ගොඩගසමින් පැමිණීමත් එක්ක මේවා රැගෙන යාම සඳහා මෙතනට එක් රැස් වන ජනතාව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙද්දී පොලිසිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ඔවුන්ව ඉවත් කිරීමට අද දහවල් කාලයේදී කටයුතු කරන ආකාරයත් අපිට දකින්න ලැබුණා. ඉතින් ඒ අනුව මේ මොහොත වෙද්දී මේ වෙරළ තීරයේ පුරාවටම නාවික හමුදාවේ බටයින් යොදවමින් ආරක්ෂාව තහවුරු කරලා තියෙන ආකාරය තමයි අපිට මේ විදියට දකින්න ලැබෙන්නේ.